ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනතා හඬට සවන් දිය යුතුයි. ගාලු මෝදර දැන් සති දෙකකට වැඩි කාලයක් තිස්සේ කරගෙන යන නිරන්තර අරගලය දැන් සමස්ත දිවයින පුරාම පැතිරිමින් පවතිනවා. හැම තැනකම මේ විරෝධතා පැතිරිමින් පවතිනවා. ඒ වගේම මේ කාලය තුල රජය අකාර්යක්ෂම වෙලා තියෙනවා, අකර්මණ්‍ය වෙලා තියෙනවා, රාජ්‍ය ආයතන කාර්යාල සම්පූර්ණයෙන්ම දුර්වල වෙලා අද කිසිවක් කෙරෙන්නේ නැති මට්ටමකට පත් වෙලා තියෙනවා. ඒ වගේම වැඩ වර්ජන ආරම්භ වෙමින් පවතිනවා. මුළු රටම අංශභංග තත්ත්වයකට පත් වෙලා, අංශභාග තත්ත්වයකට පත් වෙලා. මේකට වග කියන්න ඕන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රධාන පාලන බලයේ රැඳී සිටින අය. ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තනතුරෙන් ඉවත් වීම විය යුතුයි කියන ජනතා හඬ කරුණාකරලා සවන් දෙන්න ඒ හඬට. ඒ හඬට සවන් දීලා වහාම ජනාධිපතිතුමාගේ පැත්තෙන් ගත යුතු පියවර ගත යුතුයි. ඒක තමයි ජනතාවගේ ප්‍රාර්ථනාව. ඊට පෙර කළ යුතු ක්‍රියාවක් සම්බන්ධයෙන් මහානායක මාහිමියන් වහන්සේලා නියම කළා තියෙනවා. අප්‍රේල් මාසේ 4 වෙනිදා මහානායක මාහිමියන් වහන්සේලා මේ ඉදිරිපත් කරන ලිපියේ පළවෙනි කොන්දේසිය තියෙන්නේ, පළවෙනි නිවේදනයේ තියෙන්නේ ජනාධිපතිතුමන් විසින් සිය බලතල ප්‍රකාරව අග්‍රාමාත්‍යතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වහා විසිරුවා හැරිය යුතුය කියන මේ නියමය. ඒ නිසා ජනාධිපතිවරයා පළමුවෙන්ම කළ යුත්තේ අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය ඉවත් කරන එක. එයින් පසුව පාර්ලිමේන්තුවට බලය ලැබෙන පරිදි ඊළඟට අන්තර්වාර පාලනයක් හෝ කිනම් හෝ පාලන ස්ථාවරයක් සකස් කර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ලැබෙන පරිදි ක්‍රියාත්මක විය යුතුයි. දේශපාලන ස්ථාවර භාවය ඇති කළ යුතුයි. මේ තත්ත්වය ඇති වුණේ එකම පවුලක සමාජික පිරිසක් බල ලෝභයෙන් බලය තහවුරු කරගෙන ඒකාධිපතිව කටයුතු කිරීමේ විපාකයේ විසින් තමයි මේ සියලු අර්බුද පැන නැගිලා තියෙන්නේ. මේකට වග කිය යුත්තේ සමස්ත පාර්ලිමේන්තුවමයි. පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයෙක්ම මේ වරදට වරදකරුවෝ බවට පත් වෙනවා. අද ජනතාව කියනවා පාර්ලිමේන්තුවේ සියලුම දෙනා අපට එපා කියලා. ඒ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බාරගත යුතුයි. ඒ නිසා අපි නැවත නැවතත් කියනවා ජනාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අග්‍රාමාත්‍යවරයා ඒ තනතුරින් ඉවත් කළ යුතුයි. එසේ ඉවත් කොට ජනතා ආධිපත්‍යය යටතේ පාර්ලිමේන්තුවට බලය ලැබෙන ආකාරයෙන් ක්‍රියා කොට වහාම මේ රටේ දේශපාලන ස්ථාවරය තහවුරු කරන්න. ඉන් පසුව තමයි ආර්ථික අර්බුදයට පිළියම් යොදා ගන්න පුළුවන් වෙන්නේ. අපි මහානායක මාහිමියන් වහන්සේලාගේ නියමයේ යලිත් මතක් කරනවා. අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලයේ සීලුම දෙනා ඉවත් කළ යුතුයි බලයෙන්. එසේ ඉවත් කොට පාර්ලිමේන්තුවට බලය ලැබෙන පරිදි ක්‍රියාත්මක විය යුතුයි. ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුය කියන ජනතා හඬට ඊළඟට සක්‍රියව ක්‍රියාත්මක විය යුතුයි. ඒ තමයි මහජන මතය. ඒ තමයි මහා සංඝයා වහන්සේගේ මතය.